රුවන් දූදරුවන්ට ඉලෙක්ට්‍රොනික කොටසක් කියලා දෙන්න හිතුවා. එතකොට එහිදී බල්බයක් පත් වෙන ආකාරය නැත්නම් එහිදී ඒ සඳහා ආරක්ෂා කර ගන්න ආකාරය පිළිබඳ ප්‍රායෝගික ආකාරකම් කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරමු. අපි බලමු මේ තියෙන්නේ 9 වෝල්ට් බැටරි කැල්ලක්. එතකොට මේ බැටරි කැල්ලේ මේ තියෙන්නේ ධන අග්‍රය, මේ පැත්තේ තියෙන්නේ ඍණ අග්‍රය, මේ LED එකක්. එහෙනම් LED එක අපි දන්නවා ධන කියන්නේ දිග අග්‍රය, ඍණ කියන්නේ කොට අග්‍රය. එහෙනම් මෙයාගේ ධන ධන තිබ්බා, ඍණට ඍණ තිබ්බා. මොකද උනේ? බල්බ එක පිච්චුණා. එහෙනම් බල්බ එක පිච්චෙනවා කියලා කියන්නේ මෙයාගේ විභවය වැඩි, මෙයාගේ ධාරාව වැඩි. එහෙනම් මෙයා පිච්චෙනවා. එහෙනම් පිච්චෙන එක අපි ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් මේ මෙහෙම ක්‍රියාවලිය. එහෙනම් මෙයාට අපිට ප්‍රතිරෝධයක් හයි කරගන්න පුළුවන්. ඒ ප්‍රතිරෝධය අපි හයි කරගන්නවා ශ්‍රේණිගතව. ඒක තමයි අපි මෙතෙන්දී सिद्ध කරන්නේ. එතකොට LED එකට ගැලපෙන ප්‍රතිරෝධය අපිට තෝරගන්න පුළුවන් වුණා නම් V සමාන IR දාලා. මෙතන තියෙන්නේ 9 වෝල්ට්. මෙතන තියෙන්නේ LED එකක්. මෙතනින් අපිට එහෙනම් ධාරාව I යන්නේ. මෙතන R අපිට තෝරගන්න පුළුවන් V සමානයි IR දාලා. එතකොට V සමානයි IR දාලා අපිට ගැලපෙන ප්‍රතිරෝධයක් හොයාගන්න පුළුවන්. ඒක අපි වෙනම කතා කරමු. මේ වෙලාවේ මම ගන්නවා මෙතන 1 km ප්‍රතිරෝධයක්. එතකොට 1 kΩ ප්‍රතිරෝධයක් අරගෙන ඔයාලව මේ බල්බ් එක ආරක්ෂා කරගැනීම තමයි අපි කරන්න යන්නේ. එහෙනම් මෙතෙන්දී අපි සරලව මෙයාගේ ධන අග්‍රයට ධන අරගෙන මෙයා මෙහෙම සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගත්ත ප්‍රතිරෝධය. එතකොට අපි 1 kΩ ප්‍රතිරෝධය කියලා කියන්නේ 1 කියන්නේ දුඹුරු, 0 කියන්නේ එතකොට කළු, ඊට පස්සේ රතු ප්‍රතිරෝධයක් ගත්තා. දුඹුරු කළු රතු ප්‍රතිරෝධය අපිට කඩෙන් ගන්න පුළුවන්. දැන් එහෙනම් මෙයාගේ ධන කියන්නේ මේ අග්‍රය, ඍණ කියන්නේ මේ අග්‍රය. අපි මෙහෙම දේලා සම්බන්ධ කරගන්නවා. එතකොට ධනට ධන සම්බන්ධ වෙනවා, ඍණට ඍණ සම්බන්ධ වෙනවා. බල්බේ පත් වුණා, බල්බේක පිච්චෙන්නේ නැහැ. හරි, එහෙනම් මේක දැන් අපිට සාමාන්‍ය විදිහට දැන් මෙහෙම අල්ලන් ඉන්න බෑ. එහෙනම් අපි එකින් එකට මෙයා හදාගන්න විදි ටික කතා කරමු. එතකොට මෙහිදී අපිට එහෙනම් මේක ගන්න පුළුවන්. මෙයා අපි 9 වෝල්ට් බැටරියක්. මෙයා අපිට කඩෙන් ගන්න පුළුවන් බැටරි ක්ලිප් එක. එහෙනම් මේ බැටරි ක්ලිප් එක මෙයාට තියලා මෙහෙම අපි සවි කර ගන්නවා. හරි, සවි කරගෙන ඉවරලා මෙයාගේ අපි මේ බැටරි කෑල්ල මෙහා මේ පැත්තේ එහෙනම් ධන අග්‍රය. එහෙනම් මෙයාට මෙතනට ධනට ධන තිබ්බා. එහෙනම් මේ පැත්තේ එහෙනම් ඍණට ඍණ තියලා සම්බන්ධ කරගත්තා. එතකොට අපිට බල්බ් එක පත් වෙනවා. මෙයා ගැට ගහ ගන්න පුළුවන්. එතකොට එයා සරලව ක්‍රියාවලිය. හරිනේ. අතරේ තමයි අපි බල්බ් එක පත් වෙන්නේ. මේක තමයි අපේ පරිපථය. එතකොට මේ තියෙන එහෙනම් මේ ධන අග්‍රය කියන්නේ රතු පාට. මෙයා මෙහෙම ගියා. එතකොට මේක ඊළඟට තියෙන ප්‍රතිරෝධය. එහෙනම් මේ ප්‍රතිරෝධය මෙයාගේ මෙතනින් මෙහෙම සම්බන්ධ කරගත්ත ප්‍රතිරෝධයට මේ තියෙන්නේ ඍණ අග්‍රය. එහෙනම් ඍණ අග්‍රහම සම්බන්ධ වුණා. මේ LED එකේ සම්බන්ධයි. මේකට ඒ අපි කතා කරේ ප්‍රතිරෝධයක් හැම සම්බන්ධ කර ගැනීම. මේ සඳහා අපිට තව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ සඳහා මම ගන්නවා ක්ලිප්. මේ සඳහා මේවට අපි කියනවා ක්‍රොකඩයිල් ක්ලිප්. එහෙනම් අපි දැන් මේ විදිහම අපි සම්බන්ධ කරගන්න විදිය බලමු. මේ තියෙන්නේ ධන අග්‍රය. මෙතෙන්ට අපි කියන්නේ ධන අග්‍රය. මෙතෙන්ට කියන්නේ ඍණ අග්‍රය. මේ ධන අග්‍රය හෝ මෙතනින් මෙහෙම එනවා. එහෙනම් මෙයාගේ මම ක්‍රොකඩයිල් ක්ලිප් එකක් අරගෙන ධන අග්‍රය මෙතෙන්ට හොම සම්බන්ධ කර ගත්තා. ඊට පස්සේ අපිට තියෙන එහෙනම් මොකද්ද? ප්‍රතිරෝධයක්. එහෙනම් ප්‍රතිරෝධය අරගෙන ප්‍රතිරෝධය ඊළඟට සම්බන්ධ කර ගන්න. ප්‍රතිරෝධය සම්බන්ධ කරගත්තා. දැන් ප්‍රතිරෝධය එහා පැත්තට සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් ඒ සඳහා මම මොකද කරන්නේ? තව ක්ලිප් එකක් සම්බන්ධ කර ගැනීම කරනවා. එහෙම සම්බන්ධ කරගත්තා. ඊතර මේ යන්නේ අපේ පරිපථය. ඊට පස්සේ බලන්න දැන් අපි පරිපථය ආවා. මෙතනින් මෙහෙම ධන ආවා. මේනේ ධන එක මෙහෙම මෙහෙම ගිහින් මෙතනින් ප්‍රතිරෝධයට මම සම්බන්ධ කරා. ප්‍රතිරෝධය ගෙනින් දැන් මොකද වෙන්න ඕනේ? LED එකට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් LED එකේ මොකේට සම්බන්ධ වෙන්න ඕන? ධන අග්‍රයට. ධන අග්‍රය කියන්නේ මෙයාගේ දිග අග්‍රය. එහෙනම් දිග අග්‍රයට මම මෙතනින් මෙහෙම සම්බන්ධ කරගන්නවා. හරි, දිග අග්‍රය සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගේ එහෙනම් ඍණ අග්‍රය මේ පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් මම තව එකක් කරා. ඍණ අග්‍රයම සම්බන්ධ කරගත්තා. එහෙනම් ඍණ අග්‍රය සම්බන්ධ කරලා ඉවරලා මම මෙතනින් මෙහෙම සම්බන්ධ කරා. එතකොට LED එක දැල්ුණා. අර විදිහමයි පරිපථය. දැන් ඔයාලා මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතනින් මෙහෙම ධන යනවා. මෙහෙම මෙහෙම මෙතන ගිහින් ප්‍රතිරෝධය මේ තියෙන්නේ. මම ප්‍රතිරෝධ හොම ඇවිල්ලා මෙහෙම මෙතනින් මෙතනින් මොකද්ද? LED එකේ ධන අග්‍රය. මෙයා මෙහෙම ඇවිල්ලා ඍණ අග්‍රයට
සම්බන්ධ වෙනවා. හරි. එතකොට අපිට ක්‍රොකඩයිල් කිප් යොදාගෙන සම්බන්ධ කර ගැනීම බල්බ් එක වලට කියලා දුන්නා. එහෙනම් ඊළඟට බලමු අපිට එක එක ආකාරයෙන් සම්බන්ධ කරන්න මම මෙතෙන්දී සම්බන්ධ කරගෙන තියෙනවා බෝඩ් එකක් එතකොට අපිට බෝඩ් වර්ග දෙකක් මෙතන කතා කරන්න පුළුවන්. ඉතින් ප්‍රොජෙක්ට් බෝඩ් එකක් මෙයාගේදී අපිට කරන්න වෙන්නේ බවුත් කිරීම තමයි කරන්නේ. ඒ සඳහා දැන් මේකෙදී තියෙන වාසිය තමයි දැන් අපිට අර වගේ දේවල් වල මෙයා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වෙන එක වළක්ව ගන්න අපි හොඳට පාස් ගැනීම තමයි සිද්ධ කරගන්නේ. එහෙනම් අපර මේ බෝඩ් එකේ පාස් ගන්නේ කොහොමද කියලා මම මෙතන එකක් පාස් කරලා තියෙනවා. ඒක ඔයාලට අපමන් කරලා පෙන්වන්නම්. එහෙනම් බලමු ඉස්සරවම මම මේක වැරේ උඩට ගන්නම්. එතකොට මෙයාගේ එහෙනම් මේ පැත්තෙන් අප පටන් ගමු. ධනාග්‍රය තමයි ඕන වෙන්නේ. එතකොට මෙයාගේ බෝඩ් එකේ පැති දෙකක් තියෙනවා. මේ පැත්ත නිකන් හිස් පැත්ත තියෙන්නේ. මේ පැත්ත සම්බන්ධ කරලා තියෙන පැත්ත. ඔයාලට පේනවා ඇති. මෙයාගේ බේම් මෙහෙම එක දිගට සම්බන්ධ වෙච්ච තීරු කියනවා. මෙහෙම එක දිගට. එහෙනම් ඒ ධාරාව එක දිගට ඒ තීරු වල ගමන් කරනවා. එහෙනම් ඒ තීරය හිතාන තමයි අපි සම්බන්ධ කිරීම කරන්න ඕනේ. එහෙනම් මම මෙයාගේ ධනාග්‍රය ගත්තා. දැන් මේ තියෙන ධනාග්‍රය. එහෙනම් මේ ධනාග්‍රය කියන ප්‍රතිරෝධයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මම මෙතනින් මෙතෙන්ට මම ධනාග්‍රය මෙහෙම ගන්නවා. මෙතෙන්ට ගමු. මම උඩින් ඒ කොටස සම්බන්ධ කරන්නම්. ඊට පස්සේ තියෙන මොකද එන ප්‍රතිරෝධය. එහෙනම් මම ප්‍රතිරෝධයත් මෙයාගේ මෙතෙන්ට මෙහෙම මෙහෙම දා ගන්නවා. මෙහෙම දාගත්තා. දැන් දාගෙන ඉවරලා එයා පැත්තෙන් අපිට බවුට් කර ගැනීම කරන්න පුළුවන්. ඒ සඳහා මම ඊයම් පොඩ්ඩක් තියාගන්නම්. මේක ඊයම් බුරවලද පොලේ ගන්න පුළුවන්. මේකේ වාසිය තමයි දැන් පරිපතේ කිසිදු වෙලාවක ගැලවෙන්නේ. හැබැයි හරියට පාස් ගැනීම සිද්ධ කර ගන්න ඕන. පාස් ගැනීම පොඩ්ඩක් හතම හිට වුණොත් එහෙම ගැලවෙන්න පුළුවන්. එතකොට හොඳට සම්බන්ධ කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ හින්දා මම හිතනවා මේ දෙක හොඳට සම්බන්ධ වුණා. හරි දැන් එතකොට එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ 9 වෝල්ට් ගියා. මෙයා මෙහෙම ගිහින් මෙතනින් ප්‍රතිරෝධයට මෙහෙම සම්බන්ධ කර ගත්තා. එහෙනම් ප්‍රතිරෝධයක ඊළඟට තියෙනුනේ මොකද්ද? LED එක. එහෙනම් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ LED එක. එහෙනම් LED එක අපි දන්නවා දැන් කතා කරා. LED එක ධන කියන්නේ දිග අග්‍රය, ඍණ කියන්නේ කොටාග්‍රය. එහෙනම් මම මෙතෙන්ටම සම්බන්ධ කරගන්නම්. එතකොට මෙයා පාස් ගන්න අපිට ලේසි. මම එහෙම ගියා මේ පැත්ත. අපි මේ දෙක තමයි සම්බන්ධ කරගන්නේ. ඒක පැස්වා. දැන් අපි මෙතනින් මෙයා ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙන්නේ මෙයාගේ ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ අපිට සම්බන්ධ කරලා තියෙන්නේ ඍණාග්‍රය. එහෙනම් ඍණාග්‍රය මෙතනින් මේ තියෙන්නේ බැටරි කැලේ ඍණාග්‍රය. ඍණාග්‍රය මෙතන ගෙනහිල්ලා මෙයා වෙන මෙහෙකට දාන්න ඕනේ නැහැ. මෙහෙම දාගත්තාම අපිට ලේසි සම්බන්ධ වීම ඉතා හොඳින් සිද්ධ වෙනවා.
දැන් මේ බෝඩ් වල තියෙන වාසිය තමයි මෙයාගේ හොඳින් සම්බන්ධ වීම වෙනවා. එතකොට අපිට පරිපතේ නිකන් බලමු. අනිත් ඒවා වගේ අල්ලන් ඉන්න අවශ්‍ය නැහැ. හරියටම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේක තමයි එහි තියෙන වාසිය. ඒ සඳහා එතකොට ඊයම් වුණා පාස්ස ගැනීම සඳහා අපිට බවුත් එකක් අවශ්‍ය වුණා. එතකොට ඒ කොටසත් මම ඔයාලට එහෙනම් කියලා දුන්නා. මම හිතනවා ඒක ඔයාලට තේරෙන්න ඇති. ඔයාලට ගෙදරදී මෙයා කරගන්න පුළුවන් සාමාන්‍ය දේවල් මම මෙයා ගලවනවා. ඊළඟට මම තව කොටසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපේ ප්‍රොජෙක්ට් බෝඩ් එක. එතකොට ප්‍රොජෙක්ට් බෝඩ් එක දැන් මේ විදිහට තමයි තියෙන්නේ. මෙයා මෙහෙම මේ අතර ගලවන්න පුළුවන්. මෙයා මේ අතර ගලවන්න පුළුවන්. මම මේ කලින් සම්බන්ධ කරපු එක මම අයින් කරගන්නවා. එතකොට මේකෙන් අපිට පුතේ මෙයා වෙන්නේ බෙන් මේ තියෙන්නේ මෙයාගේ ධන අග්‍රය. එහෙනම් මේ ධන අග්‍රය මෙහෙම දිගටම කරන්ට් එක යනවා. මේ තියෙන්නේ ඍණ අග්‍රය. මෙයා විවිධාකාරයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. මම මේ සම්බන්ධ කර ගැනීම එක ආකාරයකට ඔයාලට ආකාර කීපයකින් කියලා දෙන්නම්. එතකොට බලමු එහෙනම් අපි ඉස්සරම කරගන්න ඕනේ මෙයාගේ. අර මේ බෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් පුතේ බෙන් මෙහෙම තියෙන්නේ. ඔයක ඔයාලගේ බෝඩ් එක ගලවන්න පා ගැලවෙන් පස්සේ මේක මෙයා වෙන්නේ සම්බන්ධ කරගන්න මොර. එතකොට මේ බලන්නකො මෙතන තියෙන්නේ මේ එක වයරයක් වගේ. මෙයා මෙහෙම මේ දිගටම තියෙනවා. මෙතන තියෙන්නේ එක වයරයක් වගේ. මේවා සම්බන්ධ කරලා තියෙන්නේ මේ අතර මේ. එහෙනම් මේ මෙතන සම්බන්ධ වුණොත් මේක දිගටම කරන්ට් එක ගමන් කරනවා. මෙයාගේ මේ මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මෙයයි අතර සම්බන්ධයක් නැහැ. එතකොට මෙයාගේ මේ එක දිගට තියෙන්නේ මේ මේ පැත්තයි මේ පැත්ත අතර සම්බන්ධතාවක් නැහැ. එතකොට මෙයාගේ කරන්ට් එක යන්නේ මේ එක දිගට. නේද? එතකොට මෙයා මෙහෙම අපිට කැලි වශයෙන් ගලවන්නත් පුළුවන්. මෙහෙම මේ කැලි ගලවලා මෙයා කරගන්න පුළුවන්. එහෙම ගලවන්න එපා. ඔයාලා පාවිච්චි කරන එක ඔයාලට දැන් සාමාන්‍ය එක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඕන දෙයක් හදාගන්න පුළුවන් වෙනවා. එතකොට අපි එහෙනම් බලමු බෝඩ් එකේ තියෙන අපිට මේ විදිහට. මම මේකේ බෝඩ් එකේ තියෙන විදිහටම සම්බන්ධ කරන්න මෙයා කරගන්න පළවෙනි එක. එතකොට අපිට එහෙනම් ඉස්සරවම මෙයා අපි සම්බන්ධ කරගමු. මෙයාගේ ධනාග්‍රය ඒක සම්බන්ධ කරගත්තා. එහෙනම් මේ තියෙන්නේ ධනාග්‍රය. මේ තියෙන්නේ ධනාග්‍රය. මම මෙයාගේ පරිපතේ තියෙන විදිහට සම්බන්ධ කරන්න මෙයා කරන්න. එතකොට මෙයා එහෙනම් මෙතන ධනට ධන සම්බන්ධ කරා. එහෙනම් දැන් මේ අපි පරිපතේනි සම්බන්ධ කරන්නේ මේ ධන. මෙයා මෙහෙම ඇවිල්ලා මෙතනින් ප්‍රතිරෝධයට සම්බන්ධ වෙනවා. එහෙනම් මේ තියෙන්නේ ධනට සම්බන්ධ කරා. දැන් මෙයාගේ කරන්ට් එක ගමන් කරන්නේ කොහෙටද? බේම් මේ දිගට තමයි මෙහෙම කරන්ට් එක හැම ගමන් කරන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? මෙයා මෙතනින් මෙතෙන්ට හැම සම්බන්ධ කරලා ප්‍රතිරෝධය මෙයා මම මේ හරියට ගේනවා. මම මෙතෙන්ටම ගන්නවා. හරි. එතකොට මෙයා මෙහෙම ධනයකට සම්බන්ධ වුණා. ධනයක සම්බන්ධන මෙතනින් ප්‍රතිරෝධය මෙතෙන්ට ගෙනවා. මේ ධනයක කියන්නේ දැන් සම්බන්ධ වෙලා තියෙන මෙතනින් මේ දිගටම කරන්ට් එක යන අවස්ථාව. එහෙනම් අපිට පුළුවන් මොකද්ද? LED එකක් යොදාගන්න. එතකොට LED එක එහෙනම් ධන LED එක මෙතන දැන් ධන සම්බන්ධ වෙනවා. ඍණ මේ පැත්තට සම්බන්ධ වෙනවා. එහෙනම් LED එක ධන කියන්නේ දිග අග්‍රය. ඍණ කියන්නේ කොට අග්‍රය. එහෙනම් බලමු දැන් මේ ධන තියලා මම මෙතන ඍණ කියන මෙතෙන්ට මෙහෙම ගේනවා. එහෙනම් මේ දිගේම කරන්ට් එක ගෙනවා. මෙතෙන් නිය මෙතෙන් ඍණයකට ගෙනාවා. එහෙනම් මෙතන මම බැටරි කැල්ලේ මොකද කරන්නේ? ඍණයක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේක බල්බේ පත් වෙනවා. එතකොට මේක අපිට තවදුරටත් يعني පරිපතේ තව වෙනස් කරගන්න නම් මේ වගේ දේවල් ගන්න පුළුවන්. මේකට අපි කියනවා ජම්ප වයර්. එතකොට ජම්ප වයර් වලට අපි කතා කරන මේ පැත්ත කූරයි මේ පැත්ත කූරයි මේකට අපි කියනවා මේල් වර්ගය. ඊළඟට මේල් ෆීමේල් වර්ග තියෙනවා. එතකොට මේ තියෙනේ නම් ෆීමේල් වර්ගය. එතකොට මේල් ෆීමේල් මේ පැත්ත මේල් මේ පැත්ත ෆීමේල්. එතකොට මේ වගේ දේවල් අපිට යොදා ගන්න පුළුවන් මේ පරිපස් සකස් කරද්දී සාමාන්‍ය කඩවල ගන්න තියෙනවා. එතකොට මම මෙයා එහෙනම් පොඩ්ඩක් අපි දැන් මෙතනින් මෙහෙම ධන එනවා. මේ බලන්න මෙයා මෙහෙම මෙතන මේ ධන ආවා. මෙතනින් මේ පැත්තට ගෙනාවා. මම මෙයා මෙහෙම එක දිගට ප්‍රතිරෝධය ගත්තා හින්දා මම මෙයා මෙතනින් ගලවලා මේ හරියට සම්බන්ධ කරලා මෙයයි අතර හැම ජම්ප වයරයක් සම්බන්ධ කර ගත්තා. එතකොට ඒ විදිහට තමයි අපිට මෙයා කරගන්න පුළුවන් වෙනවා. එතකොට මෙයා අපිට තව වෙනස් ආකාර මෙයාගේ පරිපත පූර්ව අනුව අපිට වෙනත් ආකාරවල එක එක ආකාරවල සම්බන්ධ කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් වෙනම එකක් කරලා පෙන්නන්න ඕන අපිට පුළුවන්. මේ තියෙන මෙතන මම මෙතන සම්බන්ධ කරගත්තා.
එහෙනම් ඊළඟට මම සම්බන්ධ කරගන්න ඕන ප්‍රතිරෝධය දැන් මෙයාගේ ධාරාව ගමන් කරන්න මේ අතට එහෙනම් මම ප්‍රතිරෝධය මේ පැත්තට අරන් තිබ්බා ඊට පස්සේ ඊළඟට එහෙනම් මේ LED එක ගන්නවා LED කරන් මෙයා මෙතනටම සම්බන්ධ කරා මේ ශේෂය මෙතනට ඊට පස්සේ මෙයා මෙතනටම සම්බන්ධ කරගන්න පුළුවන් මේ විදිහට අපිට බෝඩ් එක විදාකාරයෙන් භාවිත කරන්න පුළුවන් මෙයාගේ තියෙන වාසියකම් පිට ගලව ගලව වෙනස් කර කර බලන්න පුළුවන් හරි එහෙනම් අදට මම ඔයාලට බල්බය පත්තු කරගෙන සාමාන්‍ය කරුණු ටික කතා කරා ඊළඟ වීඩියෝ වලින් මම බලාපොරොත්තු වෙනවා තවත් කොටස් ටික සාකච්ඡා කරන්න එතකොට එහිදී අපි කතා කරා මේ සාමාන්‍ය වෙනස් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් බෝඩ් එක ඊළඟ මේ වෙනස් කරන්න බැරි printed board එක ඊට පස්සේ අපි crocodile clip වලින් crocodile clip වලින් සම්බන්ධ කර ගැනීම සාමාන්‍ය සම්බන්ධ කර ගැනීම හොඳයි බොහොම ස්තුතියි